පහගේ වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන ආවා මගේ උපාධිය ගැන විස්තර මොනවද කියලා. නීති උපාධිය, නීතිවේදී උපාධිය ගැන කොහොමද ලොයර් කෙනෙක් වෙන්නේ? ඔන්න ඔය කියන විස්තර හැම එකක්ම මම කලින් වීඩියෝ එකේ විස්තර කළා. ඉතින් ඔයාලා තවත් අහලා තිබුණු ප්‍රශ්න කීපයකට තමයි මේ වීඩියෝ එකෙන් මම උත්තර අරගෙන එන්නේ. උගල අහලා තිබුණා මම කරපු ඩිප්ලෝමා මොනවද? එතකොට ඒව ඇයි කළේ? කොහෙන්ද කරේ? එතකොට වඩ කෝණ සුදුසුකම් මොනවද? කොච්චර මුදල් ප්‍රමාණයක් खाले इतर तिबुना गुड़ा तिबुना गिदर गुड़ा निधास हिटिया ए निशाम मनोवाद हरी तव गिनगण ओने के मट हितुना थिंक ए निशाम तमाय मम होल बलला मट चांस हम बुने तव डिप्लोमा तुना खदार अन्न थिंग हेम देम उपाध्या तेक मट इकमन तम इवर कर गण पुलवांकम लबुना मं करे මනෝ උපදේශණය ඒ වගේම මනෝ චිකිත්සණය සහ මානව සම්පත් කළමනාකරණය කියන විෂයන් තුනේ ඩිප්ලෝමා තුනක්. ඉතින් මම මෙතනදී ආයතන ප්‍රොමෝට් කිරීමක්වත් එහෙම නැත්නම් මම හදාරපු තැනින් ඔයාලට හදාරන්න කියන එකවත් නෙවෙයි කියන්නේ. මම ඩිප්ලෝමා තුනක් හැදෑරුවේ මගේ ආසාව සහ රුචිකත්වය ඒ වගේම මට නීති විෂය හදාරනකොට මට උදව් වෙයි කියලා හිතුන විෂයන් තුනක් නිසා තමයි මම මේ ඩිප්ලෝමා තුන හැදෑරුවේ. එකනිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් එයා තමන් කරන්නේ මොන විෂය සම්බන්ධවද ඊට අදාළ දේවල් හොයලා බලන්න. අනිත් එක තමයි මානව සම්පත් කළමනාකරණය වගේ කියන විෂයක් අප සාමාන්‍යයෙන් අපි හැම විෂයකටම වගේ පොදුවේ අදාළ කරගන්න පුළුවන්. ඒක අපි කෙනෙකුට CV එකක් දෙනකොට ජොබ් එකකට CV එකක් දානකොට අමතර සුදුසුකමක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මනෝ උපදේශනය, මනෝ විද්‍යාව සම්බන්ධ මනෝ චිකිත්සණය සම්බන්ධව මට නම් පොඩි කාලේදම රුචිකත්වයක් තිබුණ නිසා හරි ආසාවෙන් ඉගෙනගෙන අපේ එදිනදා ජීවිතයටත් එක වැදගත් වෙන හිතන නිසා තමයි මම ඒ විෂය තෝරගත්තේ. ඉතින් ආයතන ගැන මම සඳහන් කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව මම ආයතන ප්‍රොමෝට් කරන එකක් නෙවෙයි මේ වීඩියෝ එකෙන් කරන්න නිසා. ඒ නිසා ආයතන පිළිබඳව මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට අවශ්‍ය නම් ඒ ආයතන වලින් තොරතුරු ගන්න පුළුවන්. තොරතුරු අරගෙන ඒ පාඩමාලා හොඳ නම් ඔයාලට ඒව කරන්න පුළුවන්. ගොඩ දෙනෙක් මගෙන් අහලා ඉවර තිනෝ කොහොමද රෙකමන්ඩ් කරන්න පුළුවන්ද හොඳයිද කියන කාරණා. මොකද මම කරපු ආයතන 100%ක්ම හොඳම ආයතනේ මේක විතරමයි කියලා මම කියන්නේ නැහැ. මොකද ලංකාවේ ඕනතරම් හොඳ ආයතන තියෙනවා. මම කියන්නේ නිවැරදිව පිළිගත් තැනකට ගිහිලා ඉගෙන ගන්න एक आयतन एक लंकावे एहम आयतन तीन रजे पिलिकत इवागेम टीवीसी अनुमति सहित वृत्ति तृतीय अध्यापन आयतने अनुमति सहित डिप्लोमा हदारण तीन आयतन तीन थिंग एवट की हरियटन गण हरिदया तोर गण अदेनकोट ओण तरह विविध आयतन हतुपिपेन वे हेमतन आयतन विहिवेला इवागे मसहां तुने हतरे डिप्लोमा दिन वकीन नेह औवृद्धक काल्यक्तम डिप्लोमा वक्राने औवृद्धक काल्य हरी तनकि हर विद्य तमंग इन ओणम शेस्त्र तमंट अदाल देवाल इगन गण इक हेतु मम हिम किए मम एक तरह पुंच कथा वकीन वालट एक එක පුද්ගලයෙක් එක අවුරුද්දකදී රැකියාවකට ආයදම් කරනවා. හැබැයි මේ පුද්ගලයාගේ ජොබ් CV එක රිජෙක්ට් වෙනවා. මේ පුද්ගලයා ඊළඟ අවුරුද්දෙත් එතනටම ආයෙත් ඇප්ලයි කරනවා. හැබැයි ඒ පාරත් එයාගේ CV එක රිජෙක්ට් වෙනවා. ඒකට හේතුව හොයලා බලනකොට ඉංගොලු කියන්නේ මේ පුද්ගලයා අහනවා ඇයි මාව මේ ගිය අවුරුද්ද රිජෙක්ට් වුණා මේ පාරත් රිජෙක්ට් වුණේ කියලා. ඒකට හේතුව තමයි ඔයාගේ CV එක ගිය අවුරුද්දේ වගේමයි මේ අවුරුද්දේ ඉදිරිපත් කරත් කිසිම අප්ඩේට් එකක් නැහැ. ඔයා කිසිම වර්ධනයක් දියුණුවක් දැකපු නැති කෙනෙක්. මොකද ඒකට හේතුව අපි CV එකක් හැමදාම නිරන්තරයෙන්ම අප්ඩේට් කරන්න ඕනේ. මොකද අපි ඉගෙන ගන්න දේවල් අපේ ක්වොලිෆිකේෂන්, ප්‍රොෆෙෂනල් හෝ වේවා, এডুকেෂනල් පැත්ත හෝ වේවා ඕනම දෙයක් අපිට එකතු කරගන්න ඕනේ. හැබැයි ආයතන එකට ඇප්ලයි කරනකොට ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඒගොල්ලෝ සවලන්නේ ඒ පුද්ගලයා තමන්ව දියුණු කරගන්නේ නැතුව ඒ එන ආයතනය දියුණු කරන්න ඔහු වැඩ කරයි. ඔහුට ලැබුණ පිළිතුර ඒක තමයි. තමන් දියුණු වෙන්නේ නැතුව තව තැනක් දියුණු කරන්න ඔහු වැඩ කරයිද?
ඉතින් ඔය කියන කාරණාව ඔළුව තියාගන්න තමන් උනේ වැඩ කරන්න ඒ නිසාම තමයි මමත් අවුරුදු 3ක් පුරාවටම මගේ CV එකට ලස්සනට මම ඩිප්ලෝමා ටිකක් එකතු කරගත්තේ සහ ඒක මගේ ජීවිතේදා ජීවිතේට වැදගත් වෙනවා ඒ වගේම මගේ කරන මම කරන මගේ ප්‍රධාන වෘත්තිය වෙන නීති නූර්තේට පිවිසෙන්න ඉන්නවා ඉතින් ඒකට මට උදව්වක් වෙනවයි කියලා මම විශ්වාස කරපු නිසා තමයි මම ඒ ඩිප්ලෝමා තුන කරේ කෙනෙක් ඉන්න පුළුවන් තමන්ට ආර්ථික අපහසුකම් තියෙන පුළුවන් එහෙම නැත්නම් ඩිප්ලෝමා වෙනුවෙන් වෙනම වේදමක් දරන්න බැරි වෙන්න පුළුවන් නැත්නම් කාලේ නැති වෙන්න පුළුවන් වෙනත් රැකියාවක් කරන ගමන් ඉන්න වෙන්න පුළුවන් ලංකාවේ මේ වෙනකොට ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ගොඩක් අපිට කෝසස් එහෙම නැත්නම් ඩිප්ලෝමා හදාරන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් පුළුවන් නම් උත්සාහ කරන්න. එතකොට එක්කෝ ඒ ආයතනත් එක්ක කතා කරලා ගෙවීමේ ක්‍රමයකට හරි තමන්ට පුළුවන් විදිහට ඒ ඩිප්ලෝමාවන් තෝරගන්න මිල අධික දේවල් තෝරගෙන තමන්ට ඉවා ගන්නවත් බැරි මට්ටමට සුසුකම් හොයන්න යන්න එපා. ඒ නිසා තමන්ට පුළුවන් විදිහට තමන්ගේ රැකියාවල් තමන්ට සරිලන විදිහට ඩිප්ලෝමා හරි පාඨමාලා හරි වෙනත් ඕනම දෙයක් හදාරන්න තමන්ට පුළුවන් මට්ටමින්. එතකොට තමන්ට ඉදිරියට එක රැකියාවක් හරි එහෙම කරන ගමන් නම් ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේද හොයාගන්න ඕන තරම් තියෙනවා. අපේ ගොඩක් නංගිලා මණිලා ඉන්න එහෙමත් නැත්නම් රැකියාව කරන අයලා අක්කලා වෙන්න පුළුවන්. වැඩ කරන තවත් අය ඉගෙන ගන්න ආසාවෙන් ඉදර ඉන්න අය වෙන්න පුළුවන්. මේ හැමෝටම වර්තමාන වෙනකොට ලෝකෙ පුරා විහිදලා තියෙන පාඨමාලා අපිට ගෙදර ඉඳලාම ඉගෙන ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්න කාගෙන් හරි අහන්න එහෙම නැත්නම් Google එකේ ඕන තරම් සර්ච් කරන්න අපිට ඒවා හොයා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා නිකන් ඉන්න එපා පුළුවන් තරම්. මේක තරංකාරී ලෝකයක්. ඔයාගේ ජොබ් CV එක දාලා එතනින් ඔයා රිජෙක්ට් වෙන තියෙන ප්‍රවණතාවය හැමතිස්සෙම වැඩි කියලා හිතාගෙන පුළුවන් තරම් Tamanට දේවල් එකතු කරගන්න බලන්න. මොකද තරංකාරීත්වයත් එක්ක රැකියා වෙන්න පුළුවන් හැමතිස්සෙම උත්සාහ කරන්නේ එතනට හොඳම කෙනා තෝරගන්න. එතකොට තමන් හා සමාන තව කෙනෙක් හිටියොත් එහෙම තමන්ව එතන රිජෙක්ට් වෙනවා. ඒකට හේතුව එයා තවට වඩා තව මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම අධ්‍යාපනික විතරක් නෙමෙයි වෘත්තීය පැත්තෙනුත් සුසුකම් සපුර ගන්න ඉගෙන ගන්න ගමන් වුණත් බැරි ගාතේ කරන්න යන්න එපා. පුළුවන් විදිහට තමන්ගේ එතකොට තමන් කරන ප්‍රධාන දේ තමන්ට මගහැරෙන්න පුළුවන්. ඒ හේතුව නිසා පුළුවන් විදිහට මම ටික බැලන්ස් කරගන්න මම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද ඒ දේවල් බැලන්ස් කරගන්නේ කියලා. ඒ වගේම මම කියන මේ ඩිප්ලෝමා හදාරන එකේ වාසිය මොකක්ද කියලා සමහර වෙලාවට ඔයාට උපාධියක් දක්වා හදාරන්න වාගේ මූලික අඩිතාලම මේක වෙන්න පුළුවන් ඩිප්ලෝමාවක් හදාරන එක. සමහර උපාධි පාඩමාලා තියෙනවා පළවෙනි ඩිප්ලෝමාව කරලා තියෙනවා නම් පළවෙනි අවුරුද්ද රිලීස් වෙනවා උපාධිය හදාරන්න. ඒත් එක්කම තමන් කරන්න වෙන විෂයක් වෙන්න පුළුවන්. තමන් ඉන්නේ වෙන ශාස්ත්‍රයක වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට තමන් ආස තව සබ්විෂයක් තියෙනවා නම් ඒ දේ ගැන හදාරන්න මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. අමතරව තමන්ගේ උපාධියට අමතරව එහෙම නැත්නම් වෙන තමන් ඕ ලෙවල් ඒ ලෙවල් වලින් තමන් තියෙන සාමාර්ථ මොනවද කියන මට්ටමත් එක. මොකද එක එක ආයතනවල එක එක දේවල් වලට ඉල්ලන සුසුකම් ප්‍රමාණය වෙනසයි. ඒ නිසා මට කියන්න බෑ මේ ඩිප්ලෝමාවට අවශ්‍ය මේ දේමයි කියලා. ඒ නිසා මම කරපු ඩිප්ලෝමා ගැනත් ඔයාලා දැනගන්න අවශ්‍ය නම් ඒ ආයතන පිළිබඳව තියෙන Facebook හරි Instagram හරි pages වලට කතා කරලා නැත්නම් දුරකථන ඇමතුමක් දීලා ඔවුන්ගේ වැඩි විස්තර දැනගන්න. මොකද මට පෞද්ගලිකව සෑහෙන messages එනවා ඒ ආයතන හොඳයිද කියලා. මොකද මට මම ඉගෙන ගන්න ශ්‍රේෂ්ඨත්වයත් එක්ක මට වටිනාකමක් ගන්න පුළුවන් කියලා හිතුන නිසා තමයි මම ඒ ආයතන වලින් අධ්‍යාපනය හැදෑරුවේ. ඉතින් ඔයාලට ශිෂ්‍යත්ව ලබා ගන්න පුළුවන්, ඒ වගේම ගෙවීම ක්‍රමයකට හදා ගන්න පුළුවන්. ඉතින් ආර්ථික පැත්තෙන් ඔයාලට ඒ දේබල් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. ඒ හේතුව ඊට පස්සේ ගොඩක් අය බාහිර උපාධි ගැන අහලා තිබුණා. ඉතින් බාහිර උපාධි ගැන මම ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ. මම ඒ පිළිබඳව ලොකු අප්ඩේට් එකක් නැති නිසා අතරම් බාහිර උපාධි විශ්වවිද්‍යාලවලට කතා කරලා, කියන්නේ තමන්ගේ අධ්‍යාපන මට්ටම මොකක් වුණත් ඒතනින් එහාට තව දෙයක් ඉගෙන ගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න, මොනවාම හරි යමක් එකතු කර ගන්න. එතකොට මේ උපාධි පාඨමාලා ඩිප්ලෝමා ඔය හැම දෙයක්ම තමන්ට හම්බෙන ජුවලරි ආභරණ විදිහට සලකන්න. මම නම් සලකන්නේ එහෙමයි. ඒ නිසා හැමදේම එකතු කර ගන්න. මොකද දැන් සමහර අය කියනවා මම ඉගෙන ගන්න මේ ශාස්ත්‍රයේ මම වැඩ කරන්නේ මේ ශාස්ත්‍රයේ නිසා මට අනිත් දේවල් අදාළ නැහැ, දේවල් ඉගෙන ගන්න ඕනේ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි මේ දේවල් අපිට කවදා හරි කොතනදිම හරි අපිට උදව්වක් වෙනවා. අනිත් එක තව කෙනෙක් එක්ක
අපි ජොබ් එකකට ඇප්ලයි කරනකොට හරි අනිත් කෙනාගෙන් ඔයා විශේෂ වෙන්න සමහර විට ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම තමන්ව බබලවන්න වැඩ කරන්න, තමන්ව දිනවන්න වැඩ කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්න කොහොමද මේ වැඩ කටයුතු හැම දෙයක්ම බැලන්ස් එකේ කරගෙන යන්නේ කියලා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.